මෙවනකොට බැසිල් රාජපක්ෂ ලංකාවෙන් ගිහිල්ලා. ඔහු ගිහිල්ලා තින්නේ ඇත්තටම ඔහුගේ මව් රටට. ඒ කියන්නේ ඇමරිකාවට. ඔහු රටින් අන්තරස් දාන වුණා. එහෙම නැත්නම් රටින් පැන්නා. බොහෝ වුණ දෙයක් ඔහුට මෙවනකොට ආදේශ කරගන්නට පුළුවන්. ලංකාවේ දුප්පත්කම නැති කරනවා කියලා ගල් පැලෙන ප්‍රොජෙක්ට් තියෙනවා කියලා ගල් පැලෙන කතා කිව්ව බැසිල් රාජපක්ෂ මේ අවදානම් අවස්ථාවේදී මුළු රටම කොරෝනාවෙන් වෙල්ලා තියෙන අවස්ථාවේදී නොකියාම ඇමරිකාවට පැන්නේ එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඒ වගේම මේ ලැජ්ජා වහගන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු බොහොමයක් එක එක පච දැන් නිර්මාණය කරනවා. ගල් පැලෙන බොරු මේ බැසිල්ගේ ඇමරිකන් ගමනත් එක්ක බද්ධ කරන්නට හදනවා. සමහරු කියන්නේ බැසිල් බෙහෙත් ගන්න ඇමරිකාවට ගියා කියලා. තවත් සමහරු කියනවා පෞලේ ප්‍රශ්න නැත්නම් මේ දේශපාලන පොහොට්ටුව සහ විමල් අතර තව ඇති වුණු නොයෙකුත් ගැටලු හින්දා බැසිල් රටින් ගියා කියලා. හැබැයි නාම රාජපක්ෂ නම් කියන්නේ අපේ බාප්පට මේ එහෙම කිසිම ලෙඩක් කරදරයක් නැහැ. එයාට කිසිම ලෙඩක් නැහැ. මේ එයා බෙහෙත් ගන්න ගියේ නැහැ කියලා. නමුත් රටේ පුරවැසියන් නම් කියන්නේ බැසිල්ට ලෙඩක් නැති වුණාට බැසිල් රටට ලෙඩක් කියලා. ඒ කොහොම වුණත් බැසිල් රාජපක්ෂ කියන්නේ ජනාධිපති ආර්ථික කාර්ය සාධක බලකායේ ප්‍රධානියා හැටියට රටේ කොරෝනා උග්‍රව ජීවිතවලට දැඩි බලපෑම් කරන මේ වගේ වෙලාවක රට ලොක්ඩවුන් කරලා තියෙන වෙලාවක මුළු රටේම ආර්ථිකය කඩා වැටෙන මොහොතක ජනතාවට තවත් පැත්තකින් ජීවත් වන්නට එදිනෙදා අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර පාන පවා හිඟවෙලා ඒවා නොමැති වසන වෙලා ඉන්න මොහොතක රටේ ආර්ථික වශයෙන් ප්‍රශ්න බලපාලා තියෙන වෙලාවක ඒ සඳහා තීන්දුව තීරණ ගන්න අවශ්‍ය වෙලාවක රටේ ප්‍රධානියා වශයෙන් බැසිල් මෙහෙම රටෙන් පැනලා ඇමරිකාවට යනවා කියන්නේ බරපතල තත්ත්වයක්. ඇත්තටම බැසිල් රාජපක්ෂ කියන්නේ ඔහු ඔහුගේ වගකීම් නොදන්නා පුද්ගලයෙක් බව නොකියාම බෑ. රට ලොක්ඩවුන් කරලා ජනතාවට සහන දෙන්න තියෙන වෙලාවක ආර්ථික වශයෙන් ජනතාව වැටිලා තියෙන අවස්ථාවේ ඔවුන්ට උදව් කරන්නට සැලසුම් හදන්නට ඕන වෙලාවක ඔහු මේ විදිහට පැනලා ගියේ. තවත් පැත්තකින් මේ බැසිල්ට ඔහොම පැනලා යන එක ගොඩක් පුරුදුයි. ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපති වර්ණයෙන් පෙරදුනා. ඒ පෙරදුනේ මෛත්‍රීපාල සිරිසේනට. ඒ අවස්ථාවේදී මෛත්‍රී ජනාධිපති වෙච්ච ගමන් සත්නින් පෙරදිච්ච ගමන් බැසිල් කරේ රටින් පැනලා ගිහිල්ලා හොරෙන් ඇමරිකාවට ලොස් ඇන්ජලිස් වලට ගිහිල්ලා හිටියේ. ඉතින් ඒක එයාට පුරුදු දෙයක්. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ මේ අවදානම් අවස්ථාවේදී රට ලොක්ඩවුන් කරලා තියෙන අවස්ථාවේදී ඔහු කොහොමද මේ ඇමරිකාවේ ඉඳලා මේ ප්‍රශ්නවලට සැලසුම් හදන්නේ කියන එකයි. දැන් තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි බැසිල් රාජපක්ෂ මෙහෙම පැනලා ගියාට පස්සේ මේ රටේ ආර්ථික වැඩපිළිවෙල කාටද බාර වෙන්නේ? තවත් පැත්තකින් අපේ මිනිස්සුන්ට හිතෙන්නට පුළුවන් මේ රාජපක්ෂ පෞලිය අයියලා මල්ලිලා ටික විතරද වෙන කෙනෙක් මේ සඳහා සුදුසුම නැද්ද මේ ආර්ථික වැඩපිළිවෙල ගෙනියන්නේ? ප්‍රවෘත්තිවලදී අපිට හොඳටම දැක්ක දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී ඊයේ පෙරද ගෙනල්ලා වෙළෙන්දෝ බඩුමුට්ටු ගෙනල්ලා එළවලු ගෙනල්ලා ඒවා වෙළඳාම කරගන්න ඒවා සම්බන්ධීකරණය කරගන්න රට පුරා බෙදා හරින්නට ක්‍රමවේදයක් නැතුව ප්‍රශ්න උග්‍ර වෙලා උද්ඝෝෂණ පවත්වනවා. වෙළෙන්ද පොළට ගේන බඩු ටිකට කොහොමද මොකද්ද තියෙන සැලසුම? ඒවා බෙදා හරින්න විදිහක් නැහැ. හෙට අනිද්ද වෙනකොට ඉදිරියේදී මේ තත්ත්වය තවත් උග්‍ර වෙන්න පුළුවන්. වෙළෙන්ද පොළේ ප්‍රශ්න මීට වඩා ඇත්තටම උග්‍ර වෙන්න පුළුවන්. මේ සියල්ල හමුවේ බැසිල් රාජපක්ෂ පැනලා ගියේ මධ්‍රම රාත්‍රියේ. අන්නේක ලැජ්ජා. බැසිල් රට යන විත්තිය ඇත්තටම හරියටම කවුරුත් දන්නේ නැහැලු. මහින්ද රාජපක්ෂ දන්නේත් එදා රෑලු. රටේ ජනාධිපති සහෝදරයා තමන්ගේ ජනාධිපතිවරයා දන්නේත් එදා රෑලු. බන්දුල ගුණවර්ධනට තමයි බැසිල් අන්තිමට කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් 5000 ගානේ සහන මළු ලක්ෂයක් දෙකක් හදන්නට ප්ලෑන් කරලා තිබ්බ බව බන්දුල ගුණවර්ධන එක්තරා අවස්ථාවක් කිව්වා. දැන් මේ බැසිල් රාජපක්ෂ ගිය නිවුස් එක හින්දා අන්තිමට අමාරු වැටුනේ අපේ රටේ මීඩියා කට්ටිය. ඒ මීඩියා කට්ටිය ගිහිල්ලා ප්‍රශ්න කරද්දී පොහොට්ටුවේ මහලේකම් සාගර කාරිවස මහතා කියනවා
බැසිල් රාජපක්ෂ ගිය ඇත්තම බිහිත් කරන්න කියලා. තවත් පැත්තකින් ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් ගිය බව ඇත්තටම දන්නවා. ගිය දිනයක් දන්නවා. නමුත් කවුරුත් ඔවුන් කවුරුත් දන්නේ නැහැ මේ බැසිල් රාජපක්ෂ ආයෙත් ලංකාවට එන දිනය කවදද කියලා. කොටිම කිව්වොත් රටේ ජනාධිපතිතුමා දන්නේ නැහැ. රටේ අගමැතිතුමා දන්නේ නැහැ. බැසිල් නැවත ලංකාවට එන්නේ කවදද කියලා. පොහොට්ටුවේ ගොඩක් අය බැසිල්ගේ මේ ඇමරිකානු ගමන ගැන දන්නේ නැති වුණාට ඔහු යන දින එන දින පිළිබඳ කෙනෙකුට කියලා තියෙනවා. ඔහු ආචාර්ය සුරේන් රාඝව. බැසිල් මාර්තු මාසයේදී තමාට මේ ඇමරිකාවට යන බවත් ඒ වගේම ජූලි මාසයේදී නැවත ලංකාවට එන බවත් මාර්තු මාසයේ කිව්වා කියලා මේ පත්කල ජාතික ලැයිස්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා තමාගේ Facebook ගිණුමේ සටහනක් තබලා තියෙනවා. ඒ කියන්නේ මේකෙන් පැහැදිලි වෙන්නේ බැසිල් රාජපක්ෂ තමන්ගේ සහෝදරයන්ටත් නොකියන රහසක් මේ සුරේන්ට කියනවා කියන්නේ. අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් උනාට ඒ මන්ත්‍රීකම දුන්නේ බැසිල් රාජපක්ෂ හින්දා මේ සුරේන් සහ බැසිල් අතර තියෙන්නේ දැඩි හිතවත්කම. ඇත්තරම මේ මන්ත්‍රීකම මේ ආසනය මේ මන්ත්‍රී සීට් එක යන්නට තිබුණේ රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහාචාර්ය අපේ ගුරුතුමාට. නමුත් ඒ ජාතික ලැයිස්තු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි මන්ත්‍රී ආසනය රෝහණ ලක්ෂ්මන් මහාචාර්යතුමාට දෙන්නට බැසිල් අකමැති වුණා. ඒකට හේතුව තමයි බැසිල් සහ ඔහු අතර තිබුණු කිසියම් මතගැටුමක් හින්දා. ඒ තමයි දේශපාලන ලෝකයේ සැබෑ ඇත්ත සැබෑ තත්ත්වය. මේ වනකොට බැසිල් රාජපක්ෂ මහත්තයා ඇත්තටම ගිහිල්ලා ඉන්නේ තමුන්ගේ ගෙදෙට්ට. අන්න ඒ නිසා ඇමරිකාවට. අන්න ඒ නිසා ඔබත් පරිස්සමෙන් ගෙදෙට්ට වෙලා ඉන්න. බැසිල්ට ඇත්තටම රෝගයක් තියෙනවා නම් ඔහු ඒ රෝගය සඳහා ප්‍රතිකාර ගන්නට ගියා නම් අපි ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු. පරිස්සම් වෙන්න. බැසිල් වගේ ගෙදෙට්ට වෙලා ඉන්න.